සුබ දවසක් ඔයාලට. ඔන්න අදත් ඉතින් ඔයාලා ආස කරන වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මේවත් ස්ක්‍රන්චිස්. හැබැයි මේවා බීඩඩ් ස්ක්‍රන්චිස්. ඒ කියන්නේ මේ ස්ක්‍රන්චි එක මැදට බීඩ් එකක් එහෙම නැත්නම් අපි කියන්නේ පබලුවක්. පබලුවක් දාලා තියෙනවා. ඉතින් ස්ක්‍රන්චි එක හරිම ලස්සනයි. ඒත් ඔයාලා ගන්න ගියත් මේකත් ටිකක් ගණන්. ඒ නිසා මං හිතුවා මේවත් හදන විදිහ ඔයාලට කියලා දෙන්න. මම මේකට ගත්තෙත් අර කලින් වීඩියෝ එකේ වගේම සිල්ක් රිබන්. කියන්නේ රිබන් පටි අපි ගන්න තියෙන කඩේ. අන්න ඒවා. ඊට අමතරව ඒවයින් විතරක්ද පුළුවන් කියලා ඔයාලට හිතෙන්න පුළුවන් නිසා මං ටිකක් මහත සැටින් රෙද්දකුත් යත්තා. මේ තියෙන්නේ ඒක. මම ඉස්සර වෙලාව මේකේ බලවාටි දෙක කපලා අයින් කරනවා මෙන්න මේ විදිහට. අපි බලවාටියත් එක මහන්නේ නැහැ ස්ක්‍රන්චි එක කැත වෙන නිසා. දැන් මම ඔයාලට මේවයි සයිස් මැනලා පෙන්වන්නම්. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. මේ ස්ක්‍රන්චිස් වලට බීඩ් එක ඇතුල් කරනකොට පොඩ්ඩක් ඉලාස්ටික් වගේම මොකද ස්ක්‍රන්චි එක හදන්න ගන්න මටීරියල් එකත් පොඩ්ඩක් විතර අහක යන ඉඩ තියෙනවා. ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුරයි ගත්තේ ඉලාස්ටික් එකත් මේ රිබනොත් සෙටින් රෙද්දත්. මේවයි සයිස් ඔක්කොම මම ස්ක්‍රීන් එකේ දාලායි තියෙන්නේ. ඊට අමතරව මෙන්න මේ බීඩ්ස් ටික තමයි මම මේවට ඇතුල් කරන්න ගත්තේ. इसर मम्मी रिबन वाल दिपे पुड पुचगनवा मुकदमे नूल गेल विलती निशा अभी बल मेहमद महगारे की महान विद्य मैं गुडसर वाले कील दीलतीनवा अदमा इक क्रमया विराई मेतन भावितागरा इसर विलाम मे रिबन के अल्लाइन रिबन पटी अक्रेन एक सेंटीमीटर ऐक्तर एक पेड़ नवागा ओने इट पास नमब पिटट तीन अणिट मे रिबन पटी हर मेदी दिग अत नवागे अन्न दिग अत नवागे अन्न अपहसुना अल दिग्र गहल मुल हर विरा नवल तीयागा मिशन के महानोटे तुट्ट नवागा पुलवा रिबन पटी के नवागिन इवराई ऐके ना प्रश्न तिब्बे नह तिपेत में एक वगे निशा एदे में सेटिन टेद नवन कुट ऐके हुदपीट कानपीट दिखा तीन निशा वाला खानपीट पेत्ती तमा सेंटीमीटर एतुलट नवन नोने तुर हुदपीट पेत एतुलट तीन मेन मे विधिट अल्पिनिति गहगिने अन्न इट पास रिबन पाटी वाला सेटेन रेदे पिंस घबो पे दिगटम महागिनी अन्न मेन मे विधियट හරි දැන් අපි ඔක්කොම මහගෙන ඉවරයි. ඔයාලා දැන් මේ හැම එකම අනිත් පැත්තට, ඒ කියන්නේ හොඳ පැත්තට හරව ගන්න ඕනේ. එක්ක ඔයාලට හැට කටුවක් පාවිච්චි කරන්න පුළුවන් මේකට. එහෙම නැත්නම් මේ වගේ කූරක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ කූර තමා ගත්තේ ඒක පහසුවෙන් අනිත් පැත්තට හරව ගන්න ලේසි නිසා. දැන් මම රිබන් පටි ටික ඔක්කොම හොඳ පැත්තට හරවගෙන ആയി තියෙන්නේ සෙටින් පටිය විතරක් හැට්ට කට්ටක් අරගෙන මේ විදිහට අනිත් පැත්තට හරව ගන්නවා. ඒ කියන්නේ ඇතුලේ තියෙන ටියුබ් එකේ ඇතුලෙන් හැට්ට කට්ට යවලා ඒක අනිත් පැත්තට ගන්න පුළුවන්. අරගෙන මේ විදිහට හොඳ පැත්තට හරව ගන්න.
ඊළඟට ඉලාස්ටික් කෑලි පහක් කපා ගන්න ඕනේ මම මේකට ටිකක් වැඩිපුර ඉලාස්ටික් ගන්නවා මා ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ කියන්නේ සෙන්ටිමීටර 24ක් දිගට මම ගත්තා ඉලාස්ටික් එක හැබැයි මේකෙන් සෙන්ටිමීටර 3ක් විතර පස්සේ කපලා අයින් කරන්න වෙනවා දැන් මම 60 කට්ටක් කරගෙන මේ රිබන් පටි වලට සෙටින් රෙද්දටත් ඉලාස්ටික් ඇතුල් කරගන්නවා මේ විදිහට දැන් මේ ඉලාස්ටික් පටි දෙපැත්ත රෙද්ද ඇතුළට නොයන්න දෙපැත්තට වෙන වෙනම පින්ස් ගහලායි තින්නේ. ඒ විදිහට හැම එකක්ම හදාගන්න ඕනේ. හරි දැන් මම මේ ස්ක්‍රන්චිස් පහටම ඉලාස්ටික් දාලා දෙපැත්තට වෙන වෙනම පින්ස් ගහලායි තියෙන්නේ. දැන් තමයි බීඩ්ස් ටික ඇතුල් කරන්න යන්නේ. ඒ කියන්නේ මේ පබලු ටික මේ ස්ක්‍රන්චි එක ඇතුල් කරන්න යන්නේ. ඉතින් මේකටත් ක්‍රම කීපයක් තියෙනවා. මම අද එක ක්‍රමයක් තමයි භාවිතා කරන්නේ මේ හැම එකටම. දැන් මම මේ ගත්ත බීඩ්ස් වල තුනක, ඒ කියන්නේ බීඩ්ස් තුනක සිදුර මැදින් තියෙන සිදුර හරි චූටි. ඔලර පේන වෙති මෙන්න මේ විදිහට මේ තුනේම සිදුර හරි චූටි. අනිත් දෙකේ නම් ලොකුයි. ලොකු දෙකේ ප්‍රශ්නයක් නැහැ. ලොකු දෙකේ ප්‍රශ්නයක් නැහැ කිව්වට එකක් ඒත් දාන්න යන්නේ සෙටින් රෙද්දට. ඒක දාද්දිත් ටිකක් අපහසු වෙනවා. ඒ නිසා තමයි මම ඉලාස්ටික් එකත් රෙදිත් සෙන්ටිමීටර් 2 3ක් වැඩිපුර ගත්තා. දැන් ඉස්සර වෙලාම එක ස්ක්‍රන්චි එකක් අරගෙන ඒකේ නූල් කැලි එලියට ඇවිල්ලා තියෙනවා නම් පොඩක් කපලා දාන්න. ඊට පස්සේ ඒක හොඳට එක පැත්තකට අඹරන්න. एक पत्ते करकोयन करकोयन गया मैं एंबरेनवा इट पस बीड अरगन बीड के सिदुर मेक कुहमारी लंकरला दें अभी नूलक वगे वेनवा मेक अंबर कुहम ए नूल वगे कुटस बीड के सिदुर दाल बीड मेक अंबर पेत्र आने पेत्र अंबर इतना मेक निकम ए पेत्रे टीका करकोन वाले तेरीन इट पस मे बीड मे वाल पेन मे एलियट एदीलावा वाल मेक बीड एलियट इलास्टिक एनकम अदिन्न ओने मेदीन होंदर एलियट एदरगेना වැඩිපුර තියෙන කොටස කපලා දාන්න කියන්නේ අර ඉලාස්ටික් එක දැන් ඇතුළට ගිහිල්ලයි තියෙන්නේ. ඉලාස්ටික් එක ගන්නට රෙදි කෑල්ල කපලා දාන්න. රෙදි කෑල්ල වැඩිපුර ගත්තේ අපි ඒ හේතුව නිසා. ඒකල ඉලාස්ටික් එක තවමත් ඇතුළේ නම් තියෙන්නේ. පින් එකක් ගහලා ඉලාස්ටික් එක එලියට ඇදලා ගන්න. දැන් ඉලාස්ටික් කොටස් දෙක මෙන්න මේ විදිහට එකට තියලා මැෂින් එකේ හෝ අතේ මහ ගන්න. මම නම් දැනට මැෂින් එකේ මහනවා. ඔයාලා කැමති විදිහකට කරන්න. ඔයාලට බලා ගන්න මම තව එක ස්ක්‍රන්චි එක බීඩ් එක ඇතුළට මේ ස්ක්‍රන්චි එකේ එක කුණක් දාන විදිහ පෙන්වන්න. හොඳට බලාගෙන ඉඳලා ඒ විදිහට කරන්න. දැන් මම ඔයාලට සෙටින් ස්ක්‍රන්චි එක ඇතුළට බීඩ් එක දානවා පෙන්වන්න යන්නේ. දැන් මෙතන සිදුර ලොකුයි. ඒ වුණාට සෙටින් රෙද්ද ගණකම් වැඩි නිසා ඉස්සෙල්ලා වගේම ටිකක් අමාරුයි. ඒ නිසා මෙතනදිත් පුළුවන් තරම් අතින් මේක කරකවල කරකවල හීන කරලා හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලා දකිනවා ඇති මම මේ ඉදිකට්ටත් ප්‍රයෝජනෙට අරගෙන තමයි මේක අනිපැත්තට යවන්නේ. අනිත් එක මෙතන මේ බීඩ් එක ටිකක් පළල වැඩි. ඒ නිසා මේක මේ විදිහට අතින් පොඩ්ඩක් තල්ලු කර කර යවන්න ඕනේ එහා පැත්තට. ඊට පස්සේ ඉස්සෙල්ලා වගේම ඒක අනිත් පැත්තෙන් මතුනහම මොන හරි කටුවක් දාලා මේ විදිහට එලියට ඇදලා ගන්න. දැන් ඉලාස්ටික් එක දෙපැත්තත් මහලා ඉවරයි මම. දැන් තියෙන ස්ක්‍රන්චි එකේ දෙපැත්තේ රෙදි කොටස් දෙක එකට එකතු කරලා මහ ගන්න එක. ඒකට අපි අර නමපු පැත්ත ඇතුළට අනිත් කොනේ අවලිවර වෙලා අතින් හෝම් මැෂින් එකෙන් අපහු වලට මහ ගන්න පුළුවන්. හරි. මේ තියෙන්නේ දැන් සම්පූර්ණයෙන්ම වැඩ ඉවර කරපු බීඩඩ් ස්ක්‍රන්චි එක. බලන්න හරිම ලස්සනයි. මේ ස්ක්‍රන්චි එක මැද බීඩ් එකක් තියෙනවා. ඔයාලට පේන මෙතේ එකේ අමුතුම ලස්සනක් ඇවිත් තියෙනවා කියලා.
මේවා ගොඩාක් මහත් ස්ක්‍රන්චි ඉස්සල්ට නම් කරන්න බෑ. එහෙමනම් ලොකු බීඩ් එකක් දාන්න වෙනවා. මම මේ ගත්ත පළල වගේ තමයි උඩරිම පළලක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සෙන්ටිමීටර 8 වගේ එක තමයි උඩරිම පළලක් ගන්න පුළුවන්. බලන්න මේ ස්ක්‍රන්චිස් පහම පුදුම ලස්සනක්. ඔයාලට තාස හිතේ. ඉතින් ඔයාලත් කරලා බලන්න. පහලින් කමෙන්ට් කරන්න ඔයාලට කරගන්න පුළුවන් වුණා නම්. ඉතින් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මගේ channel එක subscribe කරන්න, share කරන්න, අමතක කරන්න එපා.